මෙදවසල අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ තමයි දේශපාලකයන්ව වැඩිම බැනුම් අහන සෙට් එක. දේශපාලකයෝ බැනුම් අහන එක ගැන අපි කතා නොකරමු. ක්‍රිකට් ක්‍රීඩකයෝ මේ විදිහට බැනුම් අහන එක එයාලට හොඳයිද? මේ කතාව බලලා ඔයාලා එක තීරණය කරන්න. මේ කතාව අපි ගන්නේ හිරන්ත හේරත්ගේ හිරාගේ හිරනවුණු කතා කියන Facebook පිටුවෙන්. මේ ඒ කතාව. රොබර්ට් ක්‍රැඩොක් කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්න සුපිරි චරිතයක්. එයා ඔස්ට්‍රේලියාවේ දිනපතා සහ සත්‍යන්ත ජනප්‍රිය පත්තරයක් වන කුරියර් මේල් පත්තරේ වැඩ කරන ප්‍රවීණ මාධ්‍යවේදියෙක්. ඔහු ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ විශාරදයෙක්. එනිසාම ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිල විකාශන අයිතිය හිමි Fox රූපවාහිනී විශේෂඥ විස්තර විචාරකයාද වෙනවා. රොබර්ට් ක්‍රැඩොක් කුරියර් මේල් පත්තරේ ලියන ක්‍රිකට් විස්තර පුරෝකථන එක හුස්මට කියවන්න පුළුවන්. ඒවා හරිම තර්කානුකූලයි. ඒ තරම්ම රසවත්. ඔහු ආමන්ත්‍රණය කරන්නේ සාමාන්‍ය ඕස්ට්‍රේලියානුවන්ගේ විඥාණයට. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ඕස්ට්‍රේලියාවේ ජනමනස හසුරන ප්‍රධානියා ඔහුයයි කිව්වොත් ඒකේ ඇත්තටම අතිශෝක්තියක් නැහැ. රොබර්ට් ක්‍රැඩොක්ගේ ඊගා විශේෂත්වය තමයි ඔහුගේ රට වූ ඕස්ට්‍රේලියාවත් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයන්වත් පහත හෙලීමක් ඔහුගේ මානසිකත්වයේ කඩාවැටීමක් කිසි දවසක ඔහුගෙන් සිදු නොකරන එක. අලුතෙන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එන එංගලන්ත පිලත් එංගලන්ත පිලෙන් ඔස්ට්‍රේලියාවට තර්ජනයක් වේ ක්‍රීඩකයෙකුත් රොබර්ට්ගේ නිර්දේ විවේචනයට ලක් වෙන එක සාමාන්‍ය සිද්ධියක්. කොටිම කියනවා නම් ඕස්ට්‍රේලියාවට එන එංගලන්ත පිලක මානසිකත්වයේ කඩාවැටීමේ පුරෝගාමියා තමයි ඔහු. රොබර්ට් ස්ටුවර්ට් බෝඩ් පසුගිය අලුමඳුන් තරගාවලියේදී හැඳින්වුවේ බෝඩ් බ්‍රෑන්ඩ් කියලා. හොඳ රිද්මයක් එක්ක ඕස්ට්‍රේලියාවට ආ ස්ටුවර්ට් බෝඩ් රොබර්ට් ක්‍රැඩොක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ප්‍රතිචාර හමුවේ අලුමඳුන් තරගාවලියේ අන්තිම අසාර්ථක වුණා. එංගලන්තයේ ප්‍රධාන තුරුපුව අසාර්ථක වීමේ ප්‍රතිඵලය එංගලන්තයේ අලුමඳුන් තරගාවලියේම පරාජය වුණ එක. පසුගිය දවසක ඕස්ට්‍රේලියාවත් ඉන්දියාවත් අතර දෙවැනි T20 තරගයේ මෙල්බන් නගරයේ MCG පිටියේ පැවැත්තුණා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා Fox රූපවාහිනිය රොබර්ට් ක්‍රැඩොක්ගේ පෙර සූදානමක් නැති සජීවී සම්මුඛ සාකච්ඡාවක් විකාශනය කළා. මේකදී බොහෝ කතාබහ අතරේ රොබර්ට් ක්‍රැඩොක් ඕස්ට්‍රේලියාවෙන් බිහිවුණු ඇලන් බෝඩ ගැන අපූරු කතාවක් කිව්වා. ඇලන් බෝඩව රොබර්ට් හැඳින්වුවේ AB කියලා. නිවේදකයා රොබර්ට්ගෙන් මෙහෙම ඇහුවා. ඔබගේ පත්තර කලාවේ අමතක නොවන ඔබ තෘප්තිමත් සිද්ධිය මතක් කළොත් මම පත්තරකාරයෙක් කියලා ආපු මුල්ම කාලේ AB ජේෂ්ඨ ක්‍රීඩකෙක්. ඒත් AB ගහපු ඉනිම් අවසන් 10ම ඔහුට ලකුණු 5කට එහා ගහන්න බැරි වුණා. AB ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තබා ගැනීම ගැන අනෙක් ජනමාධ්‍ය වගේම මහජනතාව කතා කරන්න ගත්තා. අන්තිම තරගයේ AB පිටියට බහිනකොට මිනිස්සු ඔහුට පරිභව කළා. ඔහුට හූ කිව්වා. ක්‍රීඩකෙක් මේ පීඩනය දරා ගන්න බෑ. ඔහු පළමු පන්දුවටම ලකුණු බිංදුවකට අවුට් වුණා. ක්‍රීඩාගාරයට යනකල්ම ප්‍රේක්ෂකයන්ගෙන් නොනවතින හූ සංග්‍රහයක් ඔහුට ලැබුණා. මට මේක දරා ගන්න බැරි වුණා. AB කියන්නේ දක්ෂකම් පිරිච්ච ක්‍රීඩකෙක්. මේ ඔහුගේ අවාසනාවන්ත කාලයක්. ඔළුව පහළට කඩා වැටිලා කඳුළු පිරුණු දැසින් එන AB දැක්කහම මට දුක හිතුණා. මම මේ ගැන මොනව හරි කරන්න ඕන කියලා හිතුණා. මම AB පෙන්නපු දක්ෂතාවල සංඛ්‍යාලේඛන හොයාගත්තා. AB ගේ හොඳ පින්තූර ටිකකුත් හොයාගත්තා. කුරියමේල් පත්තරේ අන්තිම පිටුවේ ඒ කියන්නේ ක්‍රීඩා පිටුවේ පිටුවක්ම AB ගැන ලිව්වා. අන්තිම ඡේදයේ මම කරන්න ඕන දේ යෝජනා කළා. මම ක්‍රීඩා ලෝලින්ගේ මෙහෙම ඉල්ලීමක් කළා. මට ඔබගේ කනගාටුව දුක කේන්තිය වැටහෙනවා. ඒත් AB කියන්නේ වටිනා සම්පතක්. හෙට තරගයේ AB පිටියට එනකොට අපි ඔහුට අත්පල් සම් දීලා ඔහුව දිරිගන්නමු. ඊට පස්සේ බලමු AB මොකද කරන්නේ කියලා. මගේ පණිවිඩය ලැබුගින්නක් වගේ පැතුරුණා. ලෝකයේ විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය වූ මෙල්බන් ක්‍රීඩාංගණයේ හිටපු සියලු දෙනාම AB බැට් කරන්න එනකොට තමන් වාඩිලා හිටපු අසුන් වලින් නැගිටලා අත්පල් සම් දීලා AB වෙනුවෙන් ප්‍රීති ഘോഷා කළා. AB ගේ මුහුණේ ලොකු හිනාවක් තිබුණා. එයා බැට් කරන්න කලින් පිට ඔසවලා ප්‍රේක්ෂකයන්ට ආචාර කළා. විදුලි වේගින් වේග පන්දු යවපු පන්දු යවන්න 5 දිනක් හිටපු බටේ රින්ද කොදෙව්වන්ට ඉරේව තිබුණේ තරගයේ එච්චර කල් අසාර්ථකුණු AB ශතකයක් ලබා ගත්තා. ඊට මාස කීපයකට පස්සේ AB ඕස්ට්‍රේලියාවේ නායකයා වුණා. ඔහු නායකයා විදියට අපේ රටට ලෝකුස්ලානයක් ගෙනල්ලා දුන්නා. ඕස්ට්‍රේලියානුත් ඔහුට කළ ගුණ සැලකුවා. ක්‍රීඩකයෙකු නමින් ඕස්ට්‍රේලියාවේ නම් කළ එකම ක්‍රීඩා පිටිය ඇලන් බෝඩ නමින් නම් කළා. ඒ බ්‍රිස්බන්වල ක්වීන්ස්ලන්ත ක්‍රිකට් මූලස්ථාන ක්‍රිකට් පිටිය. මේ මෑතකදී ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය එකත් ඇලන් බෝඩ ක්‍රීඩාංගණයටම ගෙනාවා. මේ විදියට එදා බෝඩ වෙනුවෙන් රොබර්ට් කරපු දෙයට බෝඩ දක්වපු ප්‍රතිචාරය හරි අපූරු එකක්. අර බටීරින්ද කොදෙව්වන්ට එරෙහිව ශතකය ගහපු දවසේ හවස AB මාව හොයාගෙන ආවා. විනාඩි ගාණක් මාව බදාගෙන හිටපු AB මට නොසෑහෙන ස්තුති කළා. ඒ කාලේ නායකයා වූ කිම් හියුස් සහ මුළු කණ්ඩායමත් මට ස්තුති කළා. ඔක තමයි කතාව. කතාවේ තියෙන රසවත් බව වගේම කාලීන වටිනාකමත් ඉතාමත් වැදගත්. විශේෂයෙන් මේ කතාව වගේම එදා බෝඩ මුහුණ දුන්නු අවාසනාවට මුහුණ දුන්නු ක්‍රීඩකයෝ වර්තමානයේත් ඉන්නවා. ඉස්සරහටත් ඉඳි. හැබැයි එහෙම ක්‍රීඩකයෝ හිටියට රොබර්ට් ක්‍රැඩොක්ලා අපිට ඉන්නවද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ ගැන ඔයාලගේ අදහසත් අපිට කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.